හංකාලාවගේ කතාව හංකාල දනව්වේ හංකාල ගමේ නිවසි හංකාලා නම් ඉතා දුගී ස්ත්‍රියක් ඇත උදෑසන බත සඳහා පෙරවරු කාලයේහිද හවස් බත සඳහා පස්වරු කාලයේහිද අනුන්ගේ බැලමෙහෙ කොට ඕතුමෝ දූ දරුවන් පෝෂණය කරයි ඒ ගමෙහිම ගල් දහසක පටවන තරම් මුම්මෑ ආදිය ලබන ධනවත් කෙළඹියෙක් විය ඉතින් මුම්මෑ ආදිය එපමණ ලැබේ නම් ඔහුට ලැබුණු හැල්වී ආදී ධාන්‍යවල ප්‍රමාණය ඊට වැඩි විය මෙතෙක් ධන ධාන්‍ය සම්පත් ඔවුන්ට ලැබුණේ පෙරපින් බලයේ දැනුත් ඔහු රත්නත්‍රයේ විසේ බොහෝ පින් කිරිති මෙසේ පින් කරන්නා වූ ඔවුන් දුටු හංකාලා වගේ හිමියා සංවේගයට පත්ව පරලව පිහිට සඳහා දක්ෂිණාර්හයන්ට දන් දිය නොහැකි මාගේ ජීවිතයේ මෙහෙම විනාශ වේවා සිතමින් තමාගේ ඇඳෙහි වැඩහොත්තේ හංකාලා බත්තිස ස්වාමියාට මෙසේ කි බත් අනුභව කරව කුමකට නිදන්නේහිද ඔබ දුකටපත් වූ වාසේ පෙනේ යයි කීය මම අනුභව නොකරමි පැන් නොබොමි මිනිසත් බවක් ලබා දන් දෙනු නොහැකි මගේ මරණය කැමැත්තේ මේ හිමියා කීය ඔහුගේ කීම ඇසූ හංකාලා තුමෝ ස්වාමියා සනසා මෙසේ කි ප්‍රිය වචන කියන ක්‍රියාවෙහි දක්ෂ වූ ඔබගේ වැඩිමහලු පුතා දාසයක බවට පමණෝ අපි දන් දෙමු හිතම යහපතයි කියා ක්‍රියාසූර වූ වැඩිමහලු පුතා ධනවත් ගේක මෙහෙකාරකමට දී වස්සෙකු සහිත දෙයක් ගත්තේ ඔහු ඒ ගව දෙන ගෙදරට ගෙන ගොස් දිනකට තෙවරක් කිරිදවා ගත්ත සවසද උදේද මධ්‍යාහ්නයේද යන තුන් වාරෙහි ඔවුන්ට කිරි නැලි සතර බැගින් ලැබුණේ තෙදිනක් කිරි දෙන ඒ එළ දෙන ඉතිරි දිනවලදී ගිතෙල් මදවා ගන්නට දේ හංකාලාව භික්ෂූන් වහන්සේ සමීපයට ගොස් සංඝයා වහන්සේගෙන් භික්ෂූන් ලබාගෙන කිරි දන් දුනි ඔහු කිරිවලින් කැඳ උයා ඉතිරි කිරි විකුණා සහල්ලාදිය ගනි මෙසේ බොහෝ කලක් දන් දෙන විටේ ගම විසූ බලවත් මිනිසෙක් මේ දෙන දක ලෝභයෙන් මැඩුනේ ඇය අයිති කරගන්න සිටිය යුද්ධ බටයෙකු ඔහු එළ දෙන ඉල්ලුව නමුත් ජීවත්වීම සඳහා නොව පින් කිරීම සඳහා ගත් දෙන කෝටියක් දුන්නත් නොදිය හැකියැයි ඔහු කීහ දානය සත්පුරුෂ සම්මතය බුදුරජාණන් වහන්සේ විසින් වර්ණිතයයිද කීහ නොදෙන්නම යන කීම ආසා කිපුණු දුෂ්ට සිතේ මිනිසා ලෝභයෙන් මැඩුනේ ඔවුන්ට අනර්ථයක් කරන්නට සිටියේ හෙතෙම වහාගොස් සද්ධාතිස්ස රජතුමා වෙත එළඹ මෙසේ කීය මහරජතුමනි අපගේ ගමේ ධනවත් ස්ත්‍රියක් ඇත ඇගේ දෙන සමදාම දොළොස් නැලියක් ගිතෙල් දොවා ගන්නට දෙයි එසේනම් ඔබ මගොස්සේ දෙනගෙනව මම පරීක්ෂා කොට බලන්නේ එසේ විමසා බලා මගේ සිතරද කැමතිනම් අය ගන්නමේ රජතුමා කීය ඒ පුරුෂයා යහපතේ කියා ගොස් වස්සා සමග දෙනගෙන වූ රජු සමීපයට පමනුවා බාර දුනි රන්තලියක් ගෙනෙව වස්සා දෙන ඉදිරියට ගනිව මා ඉදිරියේ දෙන දොවව කිරිද ගිතෙල් දැයි බලමේ රජතුමා කීය දෙන දොවෙනු ලබන කල්ලි කිරි පමණක් වැගුරුනි කිරි වැගුරුණු බව දැනගත් රජ නොසතුටු විය රජ නොසතුටු බව දැනගත් රාජ පුරුෂයා ස්වාමීනි මේ ස්ත්‍රියම දෙන දොවේවා අනෙකෙකුට ඒ ගිතෙල් නොවන්නේ යයි කීය හංකාලාතමෝ භාජනය තනවලට යටින් තැබීය ඒ භාජනයේ පිරී ගිතෙල් බිමද වැටුනි ඒ දැක සතුටුව රජතුමා සාදුකාර දුනි ඉන්පසු එය තමාගේ දූ තනතුරෙහි තබා ශ්‍රේෂ්ඨ භාණ්ඩයන් දී ඒ ගමදයාට දුනි ස්වාමි පුරුෂයාට වටිනා මැණික් බෙදිය උතුන්නක් දුන්නේ ලෝකයේ පින්පව ඵල මෙසේ මෙලොවදීම ලබා එබැවින් ධර්ම ප්‍රීතිය කොට ඇත්තහු විසින් බොහෝ පින් කළ යුතුය සද්ධාතිස්ස රජතුමායට දාසියන් සියයක්ද දාසියන් සියයක්ද ජනපදය සමග ගම් දහසක්ද රජ දුවකට දිය යුතු ආභරණ දුනි ඕතම මහා දානපතිනියක් විය ඈ මරණාසන්න වූ කල්හි සදෙවිලොවින් වාහනසයක් පැමිණියේ චුල්ලි උපාසිකාවගේ කතාව මෙන් මේ විස්තරය දැනගත යුතුයි.